ඉන්නසතින් YouTube channel එකත් එක තමයි අගුල මේක තුල එන්නේ මේ වීඩියෝ එකෙන් අපි බලමු පසුගිය සතියේ මාකට් එකේ සිදුවෙච්ච සිදුවීම් වල මොන වගේ දේවල් සිද්ධ වුණේ අලුත්ම prices එක්ක මාකට් එක දැන් down වුණා ඔයගොල්ලෝ දන්නවා මාස 9කින් පස්සේ SPI එකේ ලොකුම downfall එක අපි දැක්කා ඊට පස්සේ ආපු සතියේ කොහොමද මාකට් එක grow වුණේ overall මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ ඒ වගේම most undervalued stocks මොනවද ඒ වගේම මේ අලුත්ම prices එක්ක ඒ කියන්නේ 26 වෙනිදා තිබ්බ prices එක්ක latest dividend yield එක කොහොමද මේ වගේ analysis එකක් අපි බලමු අපි normally weekly කරන analysis එක හරි ඒතර ඔයගොල්ලෝ මේ දකින්නේ මාකට් එක අපි අර කලින් කියපු downfall එකෙන් පස්සේ crash එකෙන් පස්සේ 9 months වලින් වෙච්ච ලොකම crash එකෙන් පස්සේ නැවත පසුගිය සතියේදී pick up කළා overall ගත්තොත් එහෙම indices දෙකම ඉතාම හොඳට perform කරලා තියෙනවා කියලා පේනවා ඇති SPI එක 105.6කින් වැඩි වෙලා තියෙනවා 10658 ඉඳන් 11197 වෙනකන් ඒ වගේම S&P එකත් healthy growth එකක් තිබ්බ 104.03ක් ඒ වගේම ඔයගොල්ලෝ දකින්න තියෙන නොවැම්බර් 15 ඉඳන් නොවැම්බර් 19 වෙනකන් විශේෂයෙන්ම නොවැම්බර් 19 ඉඳන් මාකට් එකේ downfall එකත් එක්ක වැටිච්ච stocks නැවත අපි මේ කතා කරන සතියේදී pick up වෙලා තියෙනවා ඔයගොල්ලන්ට ඒක මේ chart එකෙන් බලා ගන්න පුළුවන් ලොකු contribution එකක් දීලා තියෙන stocks මොනවද කියලා expo LOFC LOLC bill CLC ඒතර LOFC group එකම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ටොප් රෑන්කින්ග්ස් වලට ලැබිලා තිනවා ගොඩක් පල්ලහට වැටිච්ච ඒවා නැවතත් දායක වෙලා තිනවා අපි මේ කතා කරපු සතියේ 22 ඉඳන් 26 නැවතත් මාකට් එක අප් කරන්න. ඒතර මේ විතරක් නෙමෙයි ඇත්තටම S&P එකනොත් healthy growth එකක් ලැබිලා තිනවා. ඒතර ඒකත් හොඳ ලක්ෂණයක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම මාකට් P එක 105කින් වැඩි වෙලා තිනවා. මාකට් PBV එක 105.37කින් වැඩි වෙලා තිනවා. ඕවරෝල් මාකට් කැප් එක වැඩි වෙලා තිනවා. ඕවරෝල් ස්ටොක්ස් වල prices up වීමත් එක්ක. ඒ වගේම ටෝටල් ටර්නෝවර් එක වැඩි වෙලා තියෙනවා කලින් සතියට සාපේක්ෂව. ඒතර ඇත්තටම මේ මාකට් කැප් එක වැඩි වීමේ යම්කිසි බයස්නස් එකක් තියෙන්න පුළුවන්. අපි ඒක ගැන කලින් කතා කරලා තියෙනවා. මොකද පබ්ලික් ෆ්ලෝට් එකත් එක්ක තියෙන ඉෂුව එක නිසා. ඒතර මේවා සමහරට ඉස්සරහට කරෙක්ට් වෙන තියෙන chances වැඩි. ඒ වගේම foreign purchases ප්‍රමාණය ඊට කලින් සතියට සාපේක්ෂව අපි මේ කතා කරන සතියේ එහෙම නැත්නම් නොවැම්බර් 22 ඉඳන් 26 වෙනකන් ගිවිච්ච සතියේ අඩු වෙලා තියෙනවා. foreign sales ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ඒ වගේම ASP එකේ current position එක ගත්තොත් එහෙම 65%ක growth එකක් තියෙනවා year to date growth එකක්. ඒ වගේම S&P එකේ 45%ක වගේ growth එකක් තියෙනවා. තාමත් market එකේ තියෙන net foreign sales ප්‍රමාණයක් year to date position එක ගත්තයින් පස්සේ. හරි අපි ගිහිල්ලා බලමු stocks list එකට. දැන් මේ දකින්නේ ඔගොල්ලෝ එක. එතකොට ඒකේ අපි පිළිගස්සලා තියෙනවා lowest PBV එකේ ඉඳන් highest PBV එක වෙනකන් සියලුම ට්‍රේඩ් වෙන ස්ටොක්ස් ඒතර මෙතනින් ඔයගලන්ට ඉනිෂියල් ෆිල්ටරේෂන් එක කරගෙන විශේෂයෙන්ම අලුතෙන් එකතු වෙන කෙනෙකුට උනත් Undervalued stocks PBB concept එකෙන් යනවා නම් අඳුර ගැනීම හැකියාව තියෙනවා ඉනිෂියල් ෆිල්ටරේෂන් එකට පමණයි අත්‍තර මේක භාවිතා කරන්නේ මොකද PBB කියන්නේ අපි හැමදෙස්සෙම කියලා දිනවා මේක එක පැරාමීටර් එකක් විතරයි ඒතර මේකෙන් Undervalued ද Overvalued ද කියලා හොයන්න යන එකේ යම්කිසි ලිමිටේෂන්ස් තියෙනවා මොකද ගොඩක් ඇසට් බේස්ඩ් ෆිසිකල් ඇසට්ස් වගේ තියෙන මැෂිනරි වගේ තියෙන කම්පැනි එකකට මේක ගොඩක් වැලිඩ් වුණාට සමහර කම්පැනිස් වලට එහෙම වැලිඩ් වෙන්නේ නැහැ. ඒකට ඒ නිසා අපි ඒ ඇඩ්ජස්ට්මන්ට්ස් එක තමයි ගන්න ඕනේ. ඒකට මම ඒක තර්ඩ් ටේබල් එකේදී අපි කතා කරනවා ඒක. ඕගොල්ලෝ මතකයි මම අලුතෙන්ම දාලා තිබ්බ සෙනිඩ් එකේ IPO එකෙදිත් ඔයගොල්ලෝ දකින්න නැති වැලියුේෂන් එකට net asset value based principles වලට ලොකු බරතැවීමක් කරලා තිබ්බේ නැහැ වැලියුේෂන් එකේදී. ඒකට හේතුව තමයි එකක් software based company එකක් වීම නිසා. ඒකට ඔයගලන්ට මම හිතන්නේ understanding එකක් තියෙනවා. මේ parameters පාවිච්චි කරනකොට අපි ඒ බරතැබීම් කරන්න අවශ්‍ය වෙනවා. ඒ company එකේ nature එක අනුව business model එක අනුව. හරි එතකොට අපි මේ table එකේම ඔයගොල්ලෝ දන්නවා dividend yield එක දීලා තිනවා. ඒ වගේම trailing 12 months PE එක පෙන්වලා තිනවා. එතකොට PE එක dividend yield එක සහ PB එක තුනම ඔයගලන්ට පාවිච්චි කරලා decision එක ගන්න පුළුවන්. initial filtration එකේදී ඔයගොල්ලෝ අඩුම PBB වලට යනවා නම් සාමාන්‍ය එකට වඩා අඩුයි කියන්නේ ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි Undervalued කියන එක. ඒතර එවැනි ඩිස්කවුන්ට් එකකට තියෙන ස්ටොක්ස් ඔයගලන්ට මෙතනින් පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. ඒවල තියෙන අදාළ ඩිවිඩන්ඩ් ඩීල් එක සහ PE levels බලාගැනීමේ හැකියාව තියෙනවා ලේටස්ට් මාකට් ප්‍රයිස් එකට සාපේක්ෂව. ඒ කියන්නේ නොවැම්බර් 26 තිබ්බ මාකට් ප්‍රයිස් එකට සාපේක්ෂව තමයි මේ පෙළගැස්ම කරලා තියෙන්නේ. ඊළඟ ටේබල් එකට අපි ගියොත් එහෙම මෙතන අපි ෆිල්ටර් කරලා තිනවා ඩිවිඩන්ඩ් ඩීල් එක අනුව ටොප් ඩිවිඩෙන්ඩ් ඉල් එකේ ඉඳන් අඩුම එක වෙනකන් සිලෝන් ග්‍රේඩ් එලිවේටර්ස් ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් වැලියබල් පවර් මේ විදිහට ඔයගලන්ට පල්ලෙහාට බලන්න පුළුවන් කොහොමද ඒ කම්පැනිස් වල ඩිවිඩෙන්ඩ් ඉල් එක හැදිලා තියෙන්නේ කියලා.
ඇතරම ඔසි වල අපි ඩිවිඩන්ඩ් ඩීල් එකක් දැක්කේ නැහැ දැන් මීට අවුරුද්දකට දෙකකට වගේ ආසන්න කාලය තුළ මොකද අන්තිමට ආපු ඩිවිඩන්ඩ් එක කැන්සල් වුණා නමුත් මේ තින්නේ ඒ තිබ්බ ඩිවිඩන්ඩ් එකට හැදිලා තියෙන ඊල්ඩ් එක. ඒතර මේ ගැන ඉවස්ලා එක්කෙනෙක් දෙනෙක් අහලා තිබ්බා. ඒතර ඒකට හේතුව තමයි මේවා කම්පියුටර් ජෙනරේටඩ් රිපෝර්ට්ස්. මේක ඇත්තටම මම හැමතිස්සෙම කියලා දෙන මේක බ්‍රෝකර් රිපෝර්ට් එකක් ආශ්‍රයෙන් තමයි හදලා තියෙන්නේ. ඒතකොට මේ කම්පියුටර් ජෙනරේටඩ් රිපෝර්ට්ස් වලින් එන එක්ස්ට්‍රැක්ෂන්ස් තමයි. ඒතකොට මේ වැලියුස් දැන් වැලිඩ් නොවෙන්න පුළුවන් මේ ඩිවිඩන්ඩ් ඩීල් එක විශේෂයෙන්ම. ඒතකොට ඒ වගේ ඇඩ්ජස්ට්මන්ට්ස් ඔයගොල්ලෝ බලන්න එනවා ඒ කම්පැනි එකත් එක්ක. ඒ නිසා මේක අර කලින් කිව්වාගේ ඉනිෂියල් ෆිල්ටරේෂන් එකට පමණක් භාවිතා කරලා ඩෙප්ත් ඇනලිසිස් එක ඔයගොල්ලන්ට පුළුවන්. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක, ටෙක්නිකල් ඇනලිසිස් එක හරි ආකාරව කරන්න ඒ සම්බන්ධ රිසෝසස් මගේ වෙබ්සයිට් එක හරහත් ඔයගොල්ලන්ට බලාගැනීමේ හැකියාව තියෙනවා. හරි අපි ඊළඟට මේ තියෙන්නේ ෆිල්ටර් කරපු ටේබල් එක. ඒතර මෙතන මම පැරාමීටර්ස් අරන් තියෙන්නේ ඇත්තරම ප්‍රයිස් ටු බුක් වැලියු එක 1.5ට වඩා අඩු සහ ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එක 5.5ට වඩා වැඩි ස්ටොක්ස්. ඒතර ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එක 5.5ට වඩා වැඩිපුර අරන් තියෙන්නේ. ඇවරේජ් රිටර්න් එක අඩුම ගන්න 5.5ක්වත් අර නොමිනල් රිටර්න් එකක් හරි ගන්න අවශ්‍ය නිසා තමයි. ඒතර මාකට් එකක් කොලැප්ස් වුණත් මාකට් එකක් ඩවුන් වුණත් ඔයගොල්ලන්ට කෑෂ් ෆ්ලෝ එකක් දිගටම මේන්ටේන් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ලොง ටර්ම් හෝල් කරන් ඉන්න බලාපොරොත්තු වෙන ස්ටොක්ස් ගන්න අයට එතකොට කෑෂ් ෆ්ලෝ එකේ ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඇවරේජ් 1 year FD රේට් එක ගත්තම ඒකට පොඩ්ඩක් මැච් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒතර මේකත් ඔයගොල්ලන්ට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් තමන්ගේ රිටර්න් රික්වයර්මන්ට් එක අනුව. ඒ වගේම රිස්ක් ලෙවල් එක ගන්න කොච්චර කැමතිද කියන එක අනුව මේ පැරාමීටර් සනස් කරන්න පුළුවන්. ඒතර මම මෙතන අරන් තියෙන ඇත්තටම ඇවරේජ් මයින්ඩ්සෙට් එකකින් අරන් තියෙන්නේ. දැන් PBV එකත් 1.5 බිලෝ අරන් තියෙන්නේ. මොකද ඒක අපි හાર્ඩ් ඇන් ෆාස්ට් යන අවශ්‍ය නැහැ 1 වලට බිලෝ කියලා. මොකද ගොඩක් ඔගොල්ලෝ ලීඩින් සිකියුරිටි ඇනලිසිස් වගේ කරලා තියෙන පොත් රිෆර් කරලා බැලුවොත් ලොง ටර්ම් පර්පස් එකට ගොඩක් වෙලාවට අරන් තියෙන්නේ 1.5 කියන එක රේන්ජ් එක. ඒක පර්ෆෙක්ට්ලි එකේම තියෙන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ඒකත් ඔගොල්ලෝ කම්පැනි එක අනුව තමන්ගේ රිස්ක් ටේකින් ප්‍රිෆරන්ස් එක අනුව මේ පැරාමීටර් සනස් කරන්න පුළුවන්. ඒතර PBV එක 1.5 ආසන්න වශයෙන් 1.5 වලට වඩා අඩු සහ ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එක 5.5ට වඩා වැඩි ස්ටොක්ස් මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒතර ඒ අනුව අපිට මෙතනින් බැලුව බැලමට පේනවා බැංකින් ස්ටොක්ස් දෙකක් තියෙනවා. හොඳ ඩිවිඩන්ඩ් ඩීල් එකක් තියෙන. ඒ වගේම බැංකින් වල කොහොමද ඩිස්කවුන්ට් එකකට තමයි PBV පෙන්නන්නේ. ඒතර ඔයගලන්ට පේනද කොමර්ෂල් බැංක් නොන් නෝටින් එක සහ HNB නොන් නෝටින් එක. මේ නොන් නෝටින් වල වැදගත්කමත් අපි කලින් වීඩියෝස් වල දිගටම කතා කරලා තිනවා. විශේෂයෙන්ම අලුතෙන් එකතු වුණ අය මේ පරණ වීඩියෝස් ගිහිලා බලන්න. ඒව රිෆර් කරන්න. ඒතකොට ඕගලන්ට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ගන්න පුළුවන් අපි මේ කතා කරන දේවල් සම්බන්ධයෙන්. ඒ වගේම ඇඩිෂනල් නොලෙජ් එක ගන්න ඕගලන්ට ඩෙප්ත් ස්ටඩි එකක් කරන්න හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් එක්ක මාකට් එකේ බයි ඇන් සෙල් කරන්න තමන්ගේම නොලෙජ් එක හදාගන්න තමන්ම ඩිසිෂන්ස් ගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒතකොට ඒකට ගැලපෙන කෝසස් investorthinkonline.com වෙබ්සයිට් එක හරහා ඕගලන්ට පරිශීලනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරිනම් මේ වීඩියෝ එක මම මෙතන නවත්තන. මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න, bell icon එක දබන්න. හරිනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයිත් හම්බෙමු.